අයිබෝවන් මා මේ මොහොතේ රැඳී සිටින්නේ ගාල් මෝදුර පිටියේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මහා ජන රැළිය පැවැත්වීමට මෙවන විට ගාල් මෝදුර පිටිය සූදානමින් පසු වෙනවා. ඒ වගේම තමයි එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකතුමන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ වගේම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මහා ජන රැළිය පැවැත්වීමට මෙවන විට සියලුම කටයුතු සූදානම් කොට හමාරයි. මාතක මේ වෙලාවේ දින්නවා එක්සත් ජාතික පක්ෂයේ සභාපතිතුමන් අමාත්‍ය කබීර් හෂීම් මහතා. අයිබෝන් නමතුමා. අයිබෝන්. අද හැමෝම බලාගෙන ඉන්න එක්සත් ජාතික පක්ෂයට මේ ගාලු මෝදුරු පිටිය පුරවන එක ඒ වගේම තමයි මේ මහා ජන රැළිය පවත්වන එක අභියෝගයක්ද කියලා. ඒ අභියෝගයට එක්සත් ජාතික පෙරමුණ සූදානම්ද? අභියෝගවලට හැමදාම මුහුණ දුන්න පක්ෂයක්. අවුරුදු 20 ගානක් රාජ්‍ය ත්‍රස්තවාදයට මුහුණ දීලා කොළඹ නගරය පුරවපු පක්ෂයක්. ඒ වගේම 2018 ඔක්තෝබර් මාසේ බලෙන් ආණ්ඩු පෙරලන්න පස්ස දොරෙන් ඇවිල්ලා අපි එලවන්න උත්සාහ කරනකොට මේ ගාලු මෝදුර පිටිය පුරවපු පක්ෂයක්. මේ අපට අභියෝගයක් නෙවෙයි. මෙය අද අලියාගේ හයිය කාටත් දැනේ. අද සජිත් ප්‍රේමදාස මැතිතුමා වෙනුවෙන් අපේ ජනාධිපතිතුමා වෙනුවෙන් අද මේ ගාලු මෝදුර පිටියේ අපේ පළවෙනි වෙඩිමුරය පත්තු කිරීමේ උත්සවය අතිසාර්ථක වෙයි කියලා මම විශ්වාස කරනවා. අපි සඳහන් කරමු ජන රැළිය සූදානම පිළිබඳව. මේ වගේ දෙයකට සූදානම් වීම ලේසි වැඩක් නෙවෙයි. විශේෂයෙන්ම එන අයට පහසුකම් හරියට සැපයීම, විශේෂයෙන්ම එන අය බස් රථවල එනකොට එයාලට පහසුවෙන් කොළඹ නගරයට එන්න වාහන තදබදයක් නොවෙන්න පොලිසියේ සහයෝගය ලබා ගැනීමට අපි පොලිසිය ප්‍රධානීන් එක්ක සාකච්ඡා කරා. අද දවස වාහන ගාල් කිරීමට ස්ථාන 6-7ක් අපි නම් කරගත්තා. බලාපොරොත්තු වෙනවා ඒ තදබදය අවම කරන්න පුළුවන් කියලා. මොකද එන ජනතාවට කලින්ම මේ භූමිය තුළට එන්න ඉඩපාඩු තියෙන්න ඕනේ. එහෙම නැත්නම් සමහර අයට හවස 4-5 වෙනකොටත් එන්න බෑ. මොකද ඒ තරම් ජන ගංගාවක් අද එයි කියලා අපි විශ්වාස කරනවා. මම අද කියනවා ඊයේ ඔතන තිබුණේ ගෝටාගේ කයිය, අද මෙහෙ පෙන්නන්නේ සජිත්ගේ හයිය.